واسر همینی. مقد این نونه بیل لیندوی کولم بیندر واسر همینی. ඔබ කොහොමද තාක්කම දන්නේ? ඒ නෝනාගේ ගමන බිම ඇඳුම් පැළඳුම් හරියට අර ජහුටනාට්ටිට කොළඹ නෝනාගේ වගේ. නවත්ත ගනින් ඔය hina. අපේ අනන්ත දුවට කොළඹ යාළුවෝ නෑ. මට හිතන හැටියට ඔය නෝනා ඇවිල්ලා ඉන්නේ තවත් මොකක් හරි වින්න ඇහියකට. නාගරාජයා ඉන්නකන් අනන්ත නෝනාට හිරියරයක් වෙන්නේ නැහැ පස්සරන්නේ. කියන්නේ අර විලෙන්නේ නිලිය සෙනුරි චංචල අර අනන්ත නාට්‍ය හිටියේ. ඉතින් එයා මොකටද මෙහෙට ඇවිල්ලා ඉන්නේ? එච්චර දේවල් නම් ඇහුන්නේ නැහැ කිරියම්මේ. එයා මාර ලස්සනයි. ටීවී එකේ ඉන්නවටත් වඩා ලස්සනයි. ඉතින් මොමෝඩි වගේ ඉස්සරහට ගිහිල්ලා කට ඇරගෙන එයා දිහා බලන් හිටියා. නෑ ඉස්සරහට ගිහින් බලන් හිටියේ නෑ. දොර රෙද්දසෙන් බැලුවේ. එයාට රස තේකක් හදලා දෙන්නකෝ. කිරියම්ම වෙනදා හදන තේ රසයි ලේනි. ඔව් වෙනදා හදන තේ රසයි. ඒත් වෙනදා අපේ ගෙදරට නිලිය එන්නේ නෑනේ ජබ්බ මාමේ. අද ඒක නිසා ගොඩාක් රසට හදලා දෙමු. නිලියක් නේ. බිස්කට් තියෙනවද කියලා බැලුවේ. එයාට තේ විතරක් දෙන්න හරි නෑනේ. බිස්කට් නෑ. එක්ක කමක් නෑ. බිස්කට් ඕනේ නෑ. කිරියම්මේ ඉක්මනට තේ කහදලා දෙන්නකෝ. මේ උඹට තියෙන ඉක්මනක්. උඹට තියෙන හදිසියට වතුර නටන්නේ නෑ. ආ වතුර ටික රත් වෙනකන් උඩ පනින්න නැතුව හිටපන්. ඔව්. රත් වෙන්න දෙන්න. විතරයි කකුල ජහුටනට. කීර්ති බෙරිත කෝකේ නම් කිසි දෙයකට බය වෙන්න එපා. බෙරේ කෙරුණා කියලා හිතා ගන්න. ඕකේ ඕකේ බයි. ආ පුතා කම්කම් කවුද අංක? හොඳයි මම ඔයා එනකන් හිටි අනන්ත ගැන කතා කරා. ගොඩා තියෙන සුභාරංචි කියන්නේ. හැබැයි අංකල් මම නම් ආවේ අනන්ත ගැන කතා කරන්න නෙවෙයි, සෙනු ගැන කතා කරන්න. හැබැයි ඉතින් ඒවා මේ සුභාරංචි නෙවෙයි. මේක අංකල් බලන්න ඇතනේ ලයිව් එක බලන්න. අංකල් සෙනු කලේ කොයි තරම් සෞතු වැඩක්ද? දැන් එතෙන් ආවතරම කෝල්ස් ආවේ අනන්ත ගැන අහලා. ඒත් ඒවට උත්තර දෙන්න අනන්ත එතන නැහැ. සෙනුර කරපු වැඩේ වැරදි තමයි. ඒත් මේක ඔයා දැනගන්න ඕනේ. සෙනු ඔයා කියන දේ අහන තත්ත්වයට පත් කරගන්න. හස්බන්ඩ්ට වයිෆ් කන්ට්‍රෝල් නැත්තම් පවුල් ජීවිතයක් ගත කරන්න බෑ පුතා. ඒ වුණාට අංකල් මම නම් හිතන්නේ කොහොමටවත් මට සෙනුව කන්ට්‍රෝල් කරන්න පුළුවන් වෙයි කියලා. සෙනු කියන්නේ අම්මා නැතුව හැදිච්ච දරුවෙක්. එහෙම ළමයි අකී කරුවේ. එයාට කවදාවත් නීචි දාලයව හදාගන්න බෑ. එයාට ආදරෙන් කතා කරලා එයාව හදාගන්නවා. ඉතින් අංකල් දන්නවනේ අංකල් මම සෙනුවට කොයිතරම් නම් ආදරෙන් දින්නේ. ඒත් සෙනු මං කියන දෙයක් අහන්නේ නෑනේ. ආදරෙත් නිකන් අහස වගේ පුතා. නිකල ලිමිට් එකක් නැහැ. සෙනු මුරණ්ඩු වෙද්දී එයාට තවත් ආදරෙන් ඉන්නේ. එතකොට හැමදේම හරියයි. හරි. දැන් මගේ මාතෘකාවට එමු. දැන් අපි කවද්ද අනිත් ත්‍රිරාමයකට අත ගහන්නේ? මේ අනන්ත ඉවරලා තාම හුස්මක්වත් ගත්තේ නැහැ නේ අංකල්. තව ටික කාලයක් කොහොම ඉඳලා කෝල් එකේ අනන්ත වගේම හිට වැඩක් කරමු. පුතා රිස්ක් කර කර බිස්නස් කරන්න බෑ.
පීක් එකේ ඉන්න වෙලාවේ ඕනේ බිස්නස් එක කරගන්න. අර අහලා තියෙනවනේ කතාවක් තියෙනවා. තැටිය රත් වෙච්ච වෙලාවේ රොටිය පුච්ච ගන්න ඕනේ. ඒ වුණාට අංකල් මේකනේ දැන් අංකල්ට ඔය ටෙලි ඩ්‍රාමා කියන්නේ මේ බිස්නස් එකක් වුණාට මට ඒක ආට් එකක්. ඔය මේ තැටියෙන් රොටි බානවා වගේ කලබලයට ආට් කරන්න මට බෑ. I'm sorry uncle. ජබ්බට කං ඇයි මේ දෝෂයක් නැහැ. මට එදින ජබ්බ මාමට ඇස් පේන්නේ. මම මෙතනට කොච්චර වෙලා දොර අරින්ද? දොර අරිනවද වහනවද කියලා තීරණය කරන්න ඕනේ නෙමෙයි මම. මේ ජබ්බ මාමේ මෙතන ඇණයක් වෙන්නේ නැතුව කරනකල් දොර අරින්න. මට අම්මා හම්බෙන්න ඕනේ. අම්මා හම්බෙන්න? මොකද දිනාවෙන්? මේ වෙලාව අනන්තව හම්බෙන්න බැහැ. ඇයි බැරි? තොර කාරලි මල වුණේ නැකට ඉඳලා යව හම්බෙන්න පුළුවා. ඈ? කරාකල දොර අරින්න. දොර අරින්න. කිව්වා දොර අරින්න. පුළුවන් නම් ඇතුළට එන එකයි ඇත්තේ. වේවිල කාලෙකින් චිත්‍රපට ටික හම්බ වෙලා තියෙන්නේ. ඒකනේ කලා. කොහෙද ඉතින් මේ ටෙලිග්‍රෑම් එකක් කරන්න පටන් ගත්තාන් පස්සේ චිත්‍රයක් අඳින්න තියා චිත්‍රයක් දිහා බලන්නවත් වෙලාවක් තිබෙන්නේ නැහැ. ඉතින් කූල් වෙන්නත් එක්ක කියලා හිතාගෙන චිත්‍රයක් අඳින්න පටන් ගත්තා. මේක වේවි. කූල් වෙන්නත් එක්ක අඳින්නකෝ මගේ චිත්‍රයක්. දැන් බේබි කියන්න මං කොහොමද ඉන්න ඕනේ කියලා. මේ මෙහෙම එහෙනම් මෙහෙම නෑ ඉන්න විදිහ නම් වරදක් නැහැ. හැබැයි ඉතින් කලා පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ මේ මම වාමන රූප අඳින්න දන්නේ නෑනේ. මේක බේබි හරිම නරකයි. මං කියන්නේ කිසිම දෙයක් කරන්නේ නෑ. මං දවසක් බේබී නාටික කැලක් කිනුවා.